MCQ 117 අපිට ප්‍රශ්න දීලා තියෙනවා ප්‍රතිරෝධක අපිට දීලා තියෙනවා 4K 7J කියලා. අපි බලමු මේ මොනවද කියලා. මේ අපි අංකිත ක්‍රමයට ලියනකොට මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මේකෙදි දැනගන්න ඕන විශේෂ කරුණු තමයි අපිට J කියලා අවසානයේදී ආවොත් මේ ප්‍රකාශයක අපිට ධන හෝරින 5ක් කියලා අපිට ගන්න පුළුවන් ප්‍රතිශතයක් විදිහට. එතකොට අපිට K කියලා තිබ්බොත් K තේ අවසානයේට ඒක ධන හෝරින 10ක් කියලා ප්‍රතිශතයේ විදිහට ගන්න පුළුවන්. මොකක් හරි අපිට අංකිත ක්‍රමයකට දීලා ඒකෙදි මැද හරි අගට කලින් හරි K එකක් තිබ්බොත් එතනදි කිලෝම් කියලා අපි ගන්නවා. විදිහටම K අකුර විදිහටම R අකුර මේ K තේක මැදට හරි අගට කලින් හරි යදලා තිබ්බොත් ඒක ඕම් කියලා තමයි සලකන්නේ. මේකෙදි තවත් විශේෂ කරුණක් තියෙනවා. මේකෙදි අංක දෙකක් මැදට ආවොත් මේ K හරි R හරි එතනදි දශම තිත එනවා කියලා හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට මම උදාහරණ ටිකක් දීලා තියෙනවා. ඒකත් බලපුවාම ඔයාලට තේරෙයි මේ මොකද්ද කිව්වේ කියලා. එතකොට මම මේකෙදි උදාහරණ ටිකක් විස්තර කරගෙන යන්න. අපිට පළවෙනි උදාහරණෙන් දීලා තියෙනවා 2R 6J කියලා. එතකොට මම කිව්වා මැදට හරි අගට කලින් හරි R යදිලා තිබ්බොත් ඒක ඕම් මගයක්. මෙතනදි මැදට R යදිලා තියෙන හින්දා මෙතන දෙපැත්තට වෙලා තියෙනවා අංක දෙකක්. එතකොට අංක දෙකක් මැද R ලකුණු වැටලා තිබ්බොත් හරි K ලකුණු වැටලා තිබ්බොත් හරි එතන දශමත්වයකින් පස්සේ තමයි ඒකේ ඕම් හරි කිලෝම් හරි එන්නේ. එතකොට මෙතනදි R නම් ඕම් කිව්වා. එතකොට 2.6 ඕම්. එතකොට J අකුරෙන් මෙතනදි කියනවා අපිට කීයක් කියලා ගන්නද? ධන හෝරින 5ක් විදිහට ප්‍රතිශතය ගන්න පුළුවන්. එතකොට පළවෙනි එක එහෙම හැදෙන්නේ. එතකොට දෙවෙනි එක අපිට හැදෙලා තියෙන්නේ K ඇවිල්ලා මැදට. එතකොට අර විදිහට ඉහළ අර කලින් කතා කරපු එකේ විදිහමයි තියෙන්නේ. එතකොට ඒකෙදි කිලෝමීටර වෙනස් වෙන්නේ. එතකොට අනිත් ඒවාත් ඒ විදිහට ගත්තාම ওই ටිකේ තියෙන්නේ විශේෂ විදිහට ගත්තාම ඔය මැදට වැටෙන එකයි ඊට පස්සේ ඔය වැටෙන K අකුරයි R අකුරයි හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම ඕකෙදි J අකුර අවසානයේට වැටෙන තිබ්බොත් එතනදි ධන හෝරින 5ක් උයි. එතකොට K අකුර අවසානයේට වැටලා තිබ්බොත් අංකිත ක්‍රමයේදී අවසානයේට ධන හෝරින 10ක් කියලා ප්‍රතිශතය එනවා කියලා මතක තියාගත්තනම් අපිට මේ ගණන් හදන්න පුළුවන්. හොඳයි, අපි ප්‍රශ්නෙට ගියොත් මේකෙත් තියෙනවා 4K 7J ලෙස දක්වා ඇති ප්‍රතිරෝධයක අගය වන්නේ. හොඳට බලන්න මේකෙදි 4K, ඒ කියන්නේ K එක දීලා තියෙන්නේ මේ 4 7 මැදින්. එතකොට එතන දශම තිත එනවා කියලා මතක තියාගන්න ඕනේ. මෙතනදී මැද K එකක් ආවොත් මැදින් හරි අගට කලින් හරි K එකක් ආවොත් ඒක කිලෝ ඕම් කිව්වා. එතකොට 4.7 කිලෝ ඕම්. J කියන එකෙන් අපි අදහස් කරනවා මොකක්ද? ධන හෝරින 5යි ප්‍රතිශතයක් විදියට ඒක දාන්න ඕනේ. එතකොට සම්පූර්ණ ප්‍රකාශය එනවා අපිට 4.7 කිලෝ ඕම් ධන හෝරින 5යි ප්‍රතිශත ලකුණ. අපිට පිළිතුරු විදිහට ගන්න පුළුවන් පිළිතුරු අංක 3. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කරපු ප්‍රශ්නේ තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.